අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුණකල පැමිණිල්ලකට අදාළව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාම්නායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පිණි සිටියා. අද අධිකරණය හමුවේ රංජන් රාමනායක මහතා කියා සිටියේ තමන්ට නොතීසියක් නොලැබුණු බවයි. මාධ්‍යවලින් දැනගත් තොරතුරු අනුව තමන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව බෝනික අලු විහාරේ හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේ රංජන් රාමනායක මහතාට යළි නොතීසිනිකුත් කිරීමටයි. ලබන මස 21 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේයි අධිකරණය ඔහුට නොතීසිනිකුත් කළා. ඉතින් ඒ හැම දූෂිතයම ඇවිල්ලා මුවා වෙන්නේ මේ අධිකරණය කියන මේ රෙද්ද ඇතුළේ තමයි මුවා වෙන්නේ. ඉතින් අපිට ඕනේ අධිකරණය ස්වාධීන කරගන්න අර අඹගෙඩි තුනක් මේ සොරාගත්ත මේ ගැහණු කෙනෙක් වෙනුවෙන් නැත්තම් කුකුලෙක් හොරකම් කරපු අයට අවුරුදු දෙකයි. නමුත් ලොකු අය ලොකු සල්ලි තියෙන කුඩුකාරයෝ මැරවරයෝ දූෂිතයෝ බැඳුම් කර හොරු ඇතුළු මේ සියලු දෙනා බේරෙන්නේ හය ස්පේඩ් ඒ කියන්නේ ජනාධිපති වැඩිම මිලක් ගන්න ජනාධිපති නීතිඥයන් අල්ලලා මේ මාව කොණිත්නවා කියන්නත් එපා කියලා. මම එදා ඉඳලා මං කෝප් කමිටුවේ මං අස්සන් නොකරපු එකම පුද්ගලයා. මම කෝප් කමිටුවේ හිටියා බැඳු කරේදී. මම කිව්වේ කෝප් කමිටුවට තීරණ ගන්න දෙන්න අපි අත ගහන්න ඕනේ නැහැ කියලා. මම වරදක් කරලා තියෙනවා නම් මාව කැඳවන්නත් ඕනේ. ඕනම කෙනෙක් අපේ ජනාධිපතිතුමාට දැන් ජනාධිපතිතුමාට එක අග මිනිසුරු කෙනෙක් ඇවිල්ලා කිව්වා ඕන විදියට තීන්දුව දෙන්නම් ජනාධිපතිට ඕන විදියට එයාව අයින් කරන්න එපා කියලා. තව අග මිනිසුරුවරයෙක් කිව්වා මම හරි විදියට තීන්දුව දුන්නා නම් අහවල් ජනාධිපති යන්නේ රජගෙට නෙමෙයි හිරගෙට කිව්වා. එතකොට ඕගොල්ලන්ට නිකන් හැංගෙන්නේ මොකක්ද? මගේ මේ නළු බෑනා රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මගේ ආදරණීය බෑනාට මම කියන්නේ අධිකරණය ගැන ඔහු දකින්න ඇත්ත ඇති සැටියෙන් කීම අනතුරුදායක බවයි.